ആൻസർ എത്ര സന്തോഷമായി. ഗാനാകൃപ് ഗീതയുടെ അർത്ഥയ വാങ്ങിത്തണോ ദിനക്കണ്ട ഏ നിയമ മിഹിറങ്ങിനാവ എത്ര സുന്ദര ഗമ്മാണ് ഇനി അപ്പം ഗമ്മട്ടെ കൗരസാറങ്ങ കമത്തി ഗമേ അണ്ടതീനോണ ഏ കിലവെടക്കുന്നേനെ വാങ്ങിത്തണോ ഏ ജ്വലിത്തകമ്മ ഏ മൂണേ ഏ തിമുണുതേ ആയി ഗമട്ടെ അന്നെ ഇതിനോ പൊട്ട കൊളമ്പത്തേറല ഗീല ദവസക്കാണ് ഇതിലെ എണ്ണ ഇതിനോ ഒയാകെ തീന ഈ ഗീത അത്തുലട്ട് വാങ്ങിത്തണോ ബെസ്സ ഗീത അത്തുല ഒയാ ജീവത്തുന വാങ്ങിത്തണ ഈ കോസ്റ്റ്യൂം പെത്ത കഥാകരാവാക്കി ട്രൈ ഔട്ട് എത്തുന്നു വാങ്ങിത്തണോ ഏക തമായി വെണ്ണോണത് ഏ തീന വാങ്ങിത്തണോ എനർജിക്ക് മുലു ഗീത പുറാവട്ട് മുലൈന്തല അകവിനേക്കാം പ്രാന്താപോത്തക്കത്തെ തമ വെണ്ണോണി പൊടി പൊടി അത്തതാ ബലിയും കറണ്ണോണ് സാറങ്ങ മേക്ക് അത്തുലി ഏക്കാൻ എക്കമ്മ ലെവലിലേക്ക് ഇന്നെത്തും സമാര കോസ്റ്റ്യൂം മേക്ക് സമാര വീട്ട സ്റ്റൈലേക്ക് ഗായനെ ഗന്ന ഗീതയ പൊട്ടി പൊട്ടി അദ്ദേഹം കരണ്ണേ അദ്ദേഹം ഹെബൈ ഹറിയണ വെടെ സാർത്ഥക വിന ദേവാലത്തമായി കറണ്ണോനെ അസാർത്ഥക വില അറ കലിന്താറുവ വകെ മിത്തന അസാർത്ഥക വിന്നിപ്പ ഉപ പുഹണുവീം പോലെ അസാർത്ഥക വിന്ന ഹെബൈ മിത്തന ജയഗാന തനക്കറാണ് ഇതി സുഭപത്തനോ ഹെബൈ മേ പിലിവൽട്ട സാറംഗ മങ്ക കമതി കിവ വകെ അസു ഹത്തർ എക്കട്ടി ഇന്നോനെ സുരേഷ് ഷൂട്ടിംഗ് ഇന്നോനെ ഓ അനിവാര്യം ഹൻസ് ഒയാകെ ഗായനത്തേക്ക് പോലെ അത് ദേക്കത്തമായി മമത്തിതി ഓൾ ദി ബെസ്റ്റ് സുഭപത്തൻ මේ නිරෝෂත්තර වචනේ පොඩ්ඩක් කියලා දෙනවද මොකද්ද වචනේ අර ගම යනකොට දැනෙන හැඟීම මොකද්ද ආ දැන් කියාගෙන අමතකයි ආ ජොලිතේ ජොලිත ජොලිත ජොලිතකම ජොලිතකම ජොලිතය කියන පුළුවන් කැටින් ජොලිතකම දැන් නිරෝෂ හිතන්නේ ජොලි කියන එකට සිංහල එක තමයි ජොලිතකම කියන්නේ joy joyful ආයර ඉංග්‍රීසි වලින් ජොයි ෆුල්ස් නෑ කියපු පොතේ තියෙන්නේ නේ දර කල්ලිත් වචෝ අර වගේ එකක් ඒකට තර්ක කරන්නත් බෑ මොකද අපි දන්නේ නැති වචනේ ආ නේද සෙනසුරාද වගේ නම් කමන්නේ දැන් ඉරිදා කියන සතියක් බලගෙන ඉන්නවා ජොලිතකම එකක් ජොලිතය අපි සිංහල පාඩම අපි ලම්බ සතියට අපි අපි සිංගල පාඩම ලැබර සතියේ දානවා එයාස හංස ගැන මම කතා කරනවා හරිද හංස හොඳයි හංසගේ මේ ගීතේට අදාළ රූපණේ සියලු දේවල් හරි ඔයාගේ ගායනේ ඔයාගේ තියෙන හඬ හසුරවන විදිය සියලු දේවල් හරි හැබැයි ඔයා සමහර තැන් හරියට මෙලඩියකට අල්ලගෙන නැහැ ඒක මම නොටිස් කරේ සමහර තැන් ඔයා අඩුවෙන් නෝට්ස් අල්ලගෙන තියෙන ඉතින් ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ඒක තමයි අමල්ගේ වෝට් එක නොදී ඉන්න හේතුවත් අපි දෙදෙනාගේ වෝට් එක ඇති කියලා හිතෙන දැන් තනුවක් අපි ග්‍රහණය කරගන්නකොට අපි මුළු තනුවම ග්‍රහණය කරගන්න ඕන ඊට පස්සේ අපි සමහර තැන් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් දැන් ඔයා වෙනස් කරගෙන තියෙනවා වගේ. හැබැයි වෙනස් කිරීම ඇතුලේ මුල් තනුව ඇතුලේ තියෙන අවශ්‍යම කරන නෝට්ස් මගරින්න බෑ. ඒ ටික කියවෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි වෙන ගීතයක් අහන්නේ. ඒ නිසා අපි හැම වෙලේම හැමෝම මොනතරම් යාවත් කාලීන වුණත් මොනතරම් අපි වෙන වෙන වර්ෂන්ස් අපි වෙන වෙන කවර්ස් අපි ගායනා කරත් මේ වේදිකාව තුළ අපි හැම වෙලේම මූලික තනුව කියන තැනට මොකද මූලික තනුව හදපු කෙනාට ඒ ගෞරවය ඒ මූලික තනුවට ඒ ගෞරවය අපි දුන්නේ නැත්තම් ඒක අපි ගීතය මැරුවා හා සමානයි. මම ඒකට පෙන්වන්නම ඕන. ඒ වෙනස්කම පෙන්වන්න පුළුවන් අපේ හඬ සහ අපි ගායනා කරන ශෛලිය.